වර්ෂ 2015 වූ සැප්තැම්බර් මස 25 වැනි දින රත්නපුර දිස්ත්‍රික්කයේ ඖෂධ ශාලා හිමියන් කිහිප දෙනෙකු පැල්මඩුල්ල CND ෆාමසි අධිපති දේශමාන්‍ය චන්දික ගංකන්ද මැතිතුමාගේ පැල්මඩුල්ල විද්‍යාල මාවතේ නිවසට රැස් වූයේ මිතුරු සංසදයේ අධ්‍යක්ෂ පූජ්‍යපාද කුප්පියාවත්තේ බෝධහනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. සංගමයේ ආරම්භයත් සමගම මුළු රටේම ඔසුසැල් අතරින් 99%ක් එනම් 5000ක් වූ ප්‍රමාණයක් සහ ඖෂධ තොග වෙළඳ ව්‍යාපාරිකයින් 800ක් පමණ අප සංගමයේ සාමාජිකත්වය ලබා ගත්තා. සමහර දෙස් විදෙස් ඖෂධ මාපියාවන් විසින් ඖෂධ හිඟයක් මවාපා සිදු කරන්නට ගිය විනාශය වළක්වාලමින් වර්ෂ 2017 දී ඖෂධ මිල පාලනය කිරීමේ වැඩපිළිවෙලට අප සංගමේ පියාණන් බඳු වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ගරු රාජිත සේනාරත්න මැතිතුමාගේ දූරදර්ශී වැඩපිළිවෙලට අප සංගමය පූර්ණ සහය ලබා දුන්නා. 2019 මහමැතිවරණය අවසන් වනවත් සමගම මුළු රටම රෝබියෙන් තැතිගන්වමින් කොරෝනා පළමුවැනි රැල්ලෙන් සමස්ත දිවයිනම මහත්සේ අපහසුතාවයට පත් වූ අවස්ථාවේ අප සංගමේ ප්‍රධාන නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා උද්ගත වී ඇති බැරෑරුම් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ එවක සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ ගරු පවිත්‍රා වන්‍යාරච්චි මැතිනිය ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට සහභාගී වී සිටියා. ප්‍රධානතම ගැටලුව වූයේ මුළු රටම වසා තිබියදී ඖෂධ බෙදාහරින්නේ කෙලෙසද යන්නයි. එම අවස්ථාවේ නැගී සිටි සංගමයේ ගරු සභාපති දේශමාන්‍ය චන්දික ගංකන්ද මැතිතුමා පැවසූයේ මුළු මහත් ශ්‍රී ලංකාවේම සිටින සියලුම පෞද්ගලික ඔසුසැල් හිමියන් සහ තොග වෙළඳ ව්‍යාපාරිකයින් සියලු දෙනා හරහා දිවයිනට අවශ්‍ය ඖෂධ රෝගී ජනතාවගේ නිවසටම ලබා දිය හැකි බවයි සංගමයේ ගරු සභාපතිතුමා එම යෝගයේ බාරගත්තේ මුළු රටේම ඇති සියලුම පෞද්ගලික ඔසුසැල් විවෘත කිරීම සඳහා අවසර ඉල්ලා සිටිමින් මෙම පීඩාකාරී අවස්ථාවේ අප සංගමයේ බාරගත් කාර්යය හරිහැටි ඉටු වෙනවාදයි සොයා බලන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ චම්පිකා වික්‍රමසිංහ මැතිණිය සඳහන් කළේ සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය කොරෝනා පළමු රැල්ලේදී දිවයිනේ පවුල් ලක්ෂ 10කට ඖෂධ ලබා දී ඇති බවයි. මෙලෙසින් 2,20,00,000ක් වූ ජනතාව අතරින් පවුල් ලක්ෂ 10කට තම නිවෙස්වලටම ගොස් ඖෂධ ලබා දුන්නේ කෙසේදයි ඔබට ප්‍රශ්නයක් වන්නට පිළිවන්. එවකට ක්‍රියාත්මක වූ විද්‍යුත් හා මුද්‍රිත මෙන්ම අන්තර්ජාල මාධ්‍යය හරහා විටින් විට දැනුම් දීම් සිදු කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටියා ඖෂධ අවශ්‍ය අවස්ථාවල අපට කතා කරන්නයි කියා. ඒ සඳහා වෙනම දුරකථන අංකයක්ද ලබා දුන්නා. එවක සෞඛ්‍ය අමාත්‍ය ගරු චන්න ජයසුමන මැතිතුමා අප සංගමයෙන් ඉල්ලා සිටියා දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් කෝල් සෙන්ටර් එකක් විවෘත කරන්නයි කියා. උදෑසන සමසලංක පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය මොකක්ද මහත්තයා වෙන්න ඕනි අපේ කාරණාව? ඉන්ධන නොමැති, විදුලිය නොමැති, ප්‍රවාහන පහසුකම් නොමැති රටම වසා ඇති තත්ත්වයක එම සියලු අවශ්‍යතාවයන් අසීරුවෙන් සපුරාගෙන කාර්ය මණ්ඩලයක්ද යොදාගෙන නොමිලේ සිදු කළ හදිසි ඇමතුම් සේවයෙන් ශ්‍රී ලංකාව තුළින් පමණක් නොව විදේශවලින් ලැබෙන ඇමතුම් හරහා නිවෙස්වලටම ගොස් අපේ රටේ ඖෂධ අවශ්‍යතාවයන් සපුරාලන්නට අප සංගමයට හැකි වුණා. දවසක දුරකට නැමතු 300කට අධික ප්‍රමාණයක් අපේ ස්ටාෆ් එකේ ඉන්නවා හතර දෙනෙක්. ඒ හතර දෙනා තමයි මේ ලංකාවේ මේ කොරෝනා කාලය තුළ මේ සීරු ඖෂධ සොයලා දුන්නේ. ඇත්තටම මේ සමාජයට බොහෝ විදිහට රජය කරු යුද්ධයක්. ඒක අපි බාර දුන්න කාර්යය අපේ කරම අතර අරගෙන මේ රටේ ජනතාවට කොරෝනා කාලය තුළ අපි මේ හැමෝටම අත්‍යවශ්‍ය ඖෂධ සොයලා දුන්නා. මුළු මහත් දේශයේම ජනතාවගේ සුවය පතා කොරෝනා වසංගතය හමුවේ ක්‍රියාත්මක වූ අප සංගමේ සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් ජීවිතයෙන් සමුගත්තා.
සිරිලක 6 වැනි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අප සංගමය වකුගඩු අරමුදල සඳහා රුපියල් ලක්ෂ 5ක පරිත්‍යාගයක් සිදු කළා. එපමණක් නොවේ රුපියල් මිලියන 1ක මුදලක් සෞඛ්‍ය අරමුදලට පරිත්‍යාග කරන්නටද අප සංගමය අමතක කළේ නැහැ. රුපියල් මිලියන 3ක වටිනාකම ඇති සෙන්ටර්ෆියුජ් යන්ත්‍රයක්ද පරිත්‍යාග කළා. අසරණ ජනතාව සොයා ගොස් ඔවුන්ගේ ජීවිත යහපත් කිරීමටද හැකි පියවරයන් ගන්නට අප සංගමය වගබලා ගත්තා. ජාතික, ආගමික, සංස්කෘතික හා ක්‍රීඩා කටයුතු වලටද එක් වුණා. 2023 වසරේදී ඩොලරය පහත වැටෙන විට ඊට සාපේක්ෂව බෙහෙත් මිල 30%කින් අඩු කරන්නයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමටද අප සංගමය අමතක කළේ නැහැ. දිවයිනේම ඖෂධ ශාලා සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වේදීන්ගේ ප්‍රමාණයේ විශාල අඩුවක් පවතිනවා. සිටින්නේ මියගිය, රටහැරගිය සහ දැනට සේවයේ යෙදී සිටින්නන් සමග ඖෂධ වේදීන් 12,000ක් පමණයි. මේ වන විටත් අප සංගමයේ විසින් මෙම ගැටලුව පිළිබඳව නිසි බලධාරීන් දැනුම්වත් කරමින් හිඟය පියවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස 2015 වසරේ සිට මේ දක්වාම එල්ලීම් කර තිබෙනවා. සංගමය පිහිටුවීමට පෙර ඕනෑම කෙනෙකුට තමන් කැමති ඕනෑම තැනක ෆාමසියක් විවෘත කරන්නට පිළිවන් වුණා. අප සංගමයේ මැදිහත්වීමෙන් එම තත්ත්වයන් වෙනස්කොට ෆාමසි දෙකක් අතර පරතරය ග්‍රාමීය ප්‍රදේශවල නම් මීටර් 750ක්, නාගරික ප්‍රදේශවල නම් මීටර් 250ක් වශයෙන් සිදු කළා. ඒ තුළින් ඔසුසෙල් ව්‍යාපාරයේ ගුණාත්මක බව ඉහළ ගියා. පෞද්ගලික ඖෂධ ශාලා හිමියන් මේ වන විට විශාල ගැටලු රාශියකට මුහුණ පා සිටිනවා. එම ගැටලු අතරින් ප්‍රධාන වන්නේ ඔසුසැල් වෙතින් සිදුවන සුළු වරදකට පවා අපරාධ ගණයේ වරදකටවත් පනවා නොමැති දඬුවමක් ක්‍රියාත්මක වීමයි. එය දරාගත නොහැකි. එම දඬුවම නම් වරදේ ස්වභාවය පිළිබඳව සඳහන් කොට ප්‍රසිද්ධ පුවත්පත් 3ක මුල් පිටුවේ අඟල් 10:10 ප්‍රමාණයේ දැන්වීම පළ කර සමාව අයදීමයි. ඒ සඳහා දරාගත නොහැකි විශාල මුදලක් වැය වන බැවින් එම දඬුවම ඉවත් කර දෙන ලෙස අප සංගමය ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. සෑම ඖෂධ ශාලාවකම විශාල වශයෙන් කල්ලිකුත්තු ඖෂධ ගොඩ ගැසී තිබෙනවා. අප සංගමය අදහස් කරන්නේ එය ජාතික අපරාධයක් ලෙසයි. ඩොලර් වැයකට ශ්‍රී ලංකාවට ගෙන්වන ඖෂධ කල්ලිකුත් වූ පසු ෆාමසි පිටුපස ගොඩ නොගසා පාලනයකින් යුතුව පරිසරයට අහිතකර නොවන පරිදි විනාශ කළ යුතු වනවා මෙන්ම ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකසන ලෙස අප සංගමය ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ගරු කෙහෙලිය රඹුක්වැල්ල මැතිතුමා සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරද්දී අප සංගමය එතුමාගෙන් ඉල්ලා සිටි පරිදි ඖෂධ නියාමන මිල කමිටුවක් පත් කළා. එහිදී යෝජනා වූ මිල සූත්‍රය ක්‍රියාත්මක කළහොත් ඖෂධ අලවි සැල්වලට 18%, තොග වෙළෙන්දාට 8% සහ සමාගම්වලට 30% වශයෙන් ලාභාංශ විදී යෑම සිදුවන නිසා ඖෂධ ව්‍යාපාරය පාඩු නොලබා කරගෙන යෑ හැකි බව අප සංගමයේ විශ්වාසයයි. ඖෂධ අලවි ක්ෂේත්‍රයේ නියුතු කාගේත් පැසසුමට ලක් වූ එම මිල සූත්‍රය මහාචාර්ය සිරිමල් අබේරත්න මැතිතුමා ප්‍රමුඛ ආර්ථික විශේෂඥයින් රැසක් විසින් නිර්මාණය කළේ. කල්ලිකුත් වූ ඖෂධ ගැටලුවට පිළියමක් වශයෙන් එළිදැක් වූ මිල සූත්‍රය ප්‍රකාරව කල්ලිකුත් වූ ඖෂධ සඳහා 4% සමාගම්වලට වෙන් කර ඇති අතර එම සමාගම් විසින් කල්ලිකුත් වූ සියලුම ඖෂධ නැවත භාරගත යුතුයි. ගරු ජනාධිපතිතුමාගෙන් අප සංගමය ඉල්ලා සිටින්නේ එම මිල සූත්‍රයද ක්‍රියාත්මක කරන ලෙසයි. ජාතික ඖෂධ නියාමන අධිකාරී රැස්වීම සඳහා සහභාගී වන්නට සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයටද අවස්ථාව සලසා දී තිබුණා. ඒ හරහා අප සංගමයේ ගැටලු ඉදිරිපත් කරන්නට අපට අවස්ථාව හිමි වුණා. නමුත් කලක පටන් එම අවස්ථාව අප සංගමයට අහිමි වී යාමත් සමගම 5000ක් වූ ඔසුසැල් හිමියන්ගේ සහ 800ක් වූ ඖෂධ තොග වෙළඳ ව්‍යාපාරිකයින්ට පැන නගින ගැටලු කතා කරන්නට තිබූ අවස්ථාව අහිමි වී ගියා. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා යලිත් වරක් අප සංගමයට එම අවස්ථාව ලබා දෙන ලෙස සහ සියලුම ඖෂධ සඳහා ස්ථිර ලාභාංශයක් ලබා දෙන ලෙස.
වත්මන් ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගෙන් අප සංගමයට ලැබෙන සහය ඉතා අගය කොට සලකන්නෙමු. මේ රටේ ජනතාවගේ සුවය වෙනුවෙන් දිවිනොතකා කටයුතු කළ පෞද්ගලික ඖෂධ ශාලා හිමියන් සහ සේවක සේවිකාවන් අතර ඇති සිරිලක් මවගේ කඳුළු පිස දැමූ ඔසුසල් විරුවෝය. වසර 9ක කාලයක් පුරා මේ පුංචි දිවයිනේ සුවය උදෙසා කටයුතු කළ සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය මහජන සුවසෙත පිණිසම දිගුකල් දිනේවා.